අයුබුවන්! අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ලෝකයේ වැඩිම දෙනෙක් නරඹන සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික YouTube cooking channel සමඟ ඔබත් එක්වන්නට නම් අපේ අම්මා channel එකේ subscribe button එක press කරලා ඊළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. මීට කලින් වීඩියෝ එකේදී මම ඔයාලට මේ රෝස් සිරප් එක හදන හැටි, රෝස් මිල්ක් හදන හැටි කියලා දුන්නා. අද මම ඔයාලට මේ රෝස් සිරප් එක පාවිච්චි කරලා ෆලුඩ පොප්සිකල් හදන හැටි කියලා දෙනවා. මේකට රෝස් මිල්ක් පොප්සිකල් කියලාත් කියනවා. එහෙනම් අපි බලමු මේ පොප්සිකල් එක හදන්නේ කොහොමද කියලා. හරිම ලේසි. මම මේ පාවිච්චි කරන්නේ අර කඩේ බොන ප්ලේන් කිරි පැකට් තියෙන්නේ අන්නේ පැකට් එකක්. මම මේක රුපියල් 75ට ගත්තේ. මේකේ මිලිලීටර් 450ක් තියෙනවා. ඒ කියන්නේ කෝප දෙකකට ඇති. මේකෙන් ඔයාගේ පොප්සිකල් මෝල්ඩ් එකේ ප්‍රමාණය අනුව පුංචි එකක් නම් 7ක් 8ක් විතර හදා ගන්න පුළුවන්. ලොකු මෝල්ඩ් නම් 6ක් 4ක් විතර හදා ගන්න පුළුවන්. හුඟක් වෙලාවට අපේ තරුණ දරුවෝ විතර නෙමෙයි අපේ වැඩිහිටියොත් වෙළඳ පොලේ තියෙන ඒවා ගෙදර ගෙනාවම ඒක තියාගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. දැන් මේ වගේ කිරි පැකට් එකක් ගෙනාවොත් එහෙම මේක කැපුවට පස්සේ ඒ වගේ පැකට් එකක් දවසක් ඇතුළතදී පාවිච්චි කරන්න. කිරි ගැන කියලා දෙන්නත් ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මම ඔයාලට ඒක වෙනම කියලා දෙන්නම්. මේ වෙලාවේ තමන්ගේ රස අනුව සීනි දාලා කලවම් කරගන්න. ඊට පස්සේ රෝස් සිරප් තියෙන්නේ 4ක් විතර දාගන්න. ඇත්තටම මේක රෝස් මිල්ක් එකම තමයි. වෙනසකට තියෙන්නේ කසකසා දැම්මේ නැහැ. රෝස් මිල්ක් එක හදනකොටත් ඔයාගේ රස අනුව සීනි දාගන්න. දැන් මම පොඩ්ඩක් බීලා රස බලනවා. රස නම් ගානට තියෙනවා. දැන් මම අයිස්ක්‍රීම් මෝල්ඩ් එකට මේ කිරි එක වක් කරගන්නවා. ඔයාට මේ වගේ අයිස්ක්‍රීම් මෝල් නැත්තම් මං දියුල් අයිස් හදපු වීඩියෝකේදී පෙන්නුවා දියුල් අයිස් පැකට් හදන විදිය. ඒ විදිහට පැකට් වලට දාගන්නත් පුළුවන්. දැන් ඉතින් ෆ්‍රීසර් එකේ දාලා ෆ්‍රීස් කරගන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි බලමු අපේ ෆලුඩ පොප්සිකල් ටික කොහොමද තියෙන්නේ කියලා. මම මේක ඊයේ රෑ හදලා තිබ්බේ. පහුවෙන්ද උදේ තමයි මේ අරන් ආවේ. මේ වගේ ඇල් වතුර හේක තප්පර 30ක් විතර මෝල්ඩ් එක ඔබලා තියලා හිමිහිට ගලව ගන්න. ලස්සනයි නේද අපේ ෆලුඩ පොප්ස් ටික? පායන කාලේ රස බලන්න නම් හරිම ෂෝක්. ෂොපින් යන වෙලාවක බලන්නකෝ. ඔයාලටත් මේ වගේ පොප්සිකල් මෝල්ඩ් හොයාගන්න පුළුවන්. පුංචි අයට පිටින් අරන් දෙන්නේ නැතිව ගෙදරදීම මේ වගේ හදලා දෙන්න. හරි ලාබයි, හරිම රසයි. හරියට ෆලුඩ බොනවා වගේ. මේ පොප්සිකල් හැයට හරියටම බැලුවොත් රුපියල් 50ක් 60ක් වගේ තමයි ගියේ. ඔයාලට මේ වගේ පොප්සිකල් මෝල්ඩ් නැත්තම් අර මන් දියුල් අයිස් හදන වීඩියෝ එකේදී අයිස් පැකට් කරන හැටි කියලා දුන්නා. ඒ වගේ පැකට් කරලා ෆ්‍රීසර් එකේ දාලා ඕනෙ වෙලාවට අරගෙන පාවිච්චි කරන්න. මම පොප්සිකල් හදන්න පාවිච්චි කරපු රෝස් සිරප් වීඩියෝ එක දාලා තිනවා. ඒකත් බලලා ඒක හදන්නත් ඉගෙන ගන්න. ඔයාලත් මේ වගේ ෆලුඩ පොප්සිකල් හැදුවා නම් අපේම ෆෑන් පේජ් එකට හදනකොට ගත්ත ෆොටෝස් එක්ක ෆොටෝ ෂෙයා කරන්න. ඔයා මේ channel එකට අලුතෙන් ආව නම් අපේම channel එකේ වීඩියෝ සෙක්ෂන් එකට ගිහිල්ලා බලන්න. තවත් මේ වගේ රසවත් කෑම බීම ලේසියෙන් හදාගන්න හැටි වීඩියෝස් ගොඩක් තියෙනවා. ඒව බැලුවොත් ඔයාට හිතේ මේ කෑම බීම හදන්න කොච්චර ලේසිද කියලා. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න බොහෝම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.